बायोस्कोप कथा अद युक्ति विमुक्तिय कोई दो अभिहिंसा तन रस कोई दो रजवन्नत उन्नुन परदा एक हुस्मत दिवयाई निमिसा बायोस्कोप कथा අද බයිස්කෝප් කතාව කතාවෙන් මම කියන්න යන්නේ අධ්‍යක්ෂකවරයෙකුට උදව් කරන්න ගිහිලා අපේ දක්ෂ නිෂ්පාදකවරයෙකුට සිදු වෙච්ච කිසියම් පාඩුවක් ගැන කතාවක්. අද කොහෙද නිදි මුතුවන් උතුම් ගුණදහම් උතුම් ගුණදහම් ලොවින් නියගින් මේ චිත්‍රපටිය තමයි යුගෙන් යුගයට චිත්‍රපටයේ නිෂ්පාදකවරයා තමයි පද්මසිරි කොඩිකාර. අධ්‍යක්ෂණය කරේ වෙනින් කවුරුත් නෙමේ ලෙනින් මොරායස්. මේ ලෙනින් මොරායස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු අවසාන චිත්‍රපටය. සුභා. ඇයි හැංගුනේ? දුක්පත් මාව හම් ගෑස් වලට පේන්න හොඳ නැති නිසා. මැරෙන්න නොදී බේරගත්තට ස්තුති කරන්නවත් නැද්ද? ඇයි හම් කිව්වේ බේරගත්තේ මනුස්සකමටයි කියන? කාටත් මතකයි ලෙනින් මොරායස් නිර්මාණය කරපු චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සෑ ඉතාම ජනප්‍රිය වුණා. ඉතින් මනුස්සකමට බේරගත්තා නම් ස්තුතිය බලාපොරොත්තු වෙන්න බෑනේ. සුභා ලස්සනට කතා කරනවා. ඇයි ලස්සනට කතා කරන්න තහනමක් තියනවද? තහනමක් නෑ. ඒත් හැංගිලා කතා කරන එකයි කැත. සිනමා ලෝලි කාටත් මතකයි ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටය ශ්‍රී ලංකාව ඉතාම ජනප්‍රිය වුණා. සූර්යා සූර්යාමයි එදා සූර්යා ද සූර්යා ආවාසෝය ආදරේ හිතමිතුරාවැනි බොක්ස් ඔෆිස් වාර්තාගත චිත්‍රපට රහසක් නිර්මාණය කරපු නිර්මාණකරුවෙක් තමයි ලෙනින් මොරායස් කියන්නේ. ඉතින් ඔහුගේ අවසාන කාලයේ නිපදව චිත්‍රපටිය තමයි යුගෙන් යුගයට චිත්‍රපටිය. මේ ළඟදී ඉඳලා හාමු මහත්මයා බලාගත්තත් ඉන්නවා. මොකක් හරි හොරයක් තියෙනවා. ඒව ගැත. ඒක මගේ වැඩක් නේ. උඹේ වැඩක් උඹ බලාගනින්. එහෙන් ලොකු හාමු බයිනෝ මෙහෙන් පොඩි හාමු බයිනෝ. මොන කරුමයක්ද මන් දන්නේ. 1978 වසරේ දවසක පද්මසිරි කොඩිකාර මහත්මයාට හම් වෙනවා. ගුවන්විදුලි සංස්ථාවේදී සංගීත අධ්‍යක්ෂක PLA සෝම්පාල මහත්මයාගේ බිරිඳ වන චිත්‍රා සෝම්පාල මහත්මිය. ඉතින් මෙයා පද්මසිරි කොඩිකාර මහත්තයා කියනවා පද්මේ ඔයාට හම්බුණාද ළඟදී ලෙනින් මොරායස් එයාට මොකක් හරි ලොකු ගැටලුවක් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා පුළුවන් නම් පොඩ්ඩක් ගිහින් බලන්න කියලා චිත්‍රා සෝමපාල මහත්මිය පද්මසිරි මහත්තයාට කියලා තියෙනවා. ආමු මහත්තයාට හොඳක් වෙනවා නම් මම කැමතියි. නමුත් ඔය යුගයෙන් යුගයට ජීවත් වෙනේවයි ආදරවන්තව මැරිලා ආදරේ ජීවත් කරනේවයි පොත්පත්වල ලියලා තිබුණට සැබෑ ජීවිතේ ඔය වෙන්නේ නෑනේ. මේ ඔවා ගින් ගෙදර කියන්න එපා. කටපරිස්සම් කරගනි. ආව මහත්තයා දන්නවනේ මගේ කට එච්චර හොඳ කටක් නෙවෙයි කියලා. ඉතින් මේක ආරංචි වෙච්ච ගමන් පද්මසිරි මහත්තයා පහුගාම ගිහිල්ලා තිනවා ලෙනින් මොරායස් මහත්මයාගේ නිවසට. ගියාම තමයි තේරලා තියෙන්නේ යා සෑහෙන දුක් මුසු අවස්ථාවක තමයි පසු වෙලා තියෙන්නේ. එයා තනියම ගෙදර කවුරුත් නැහැ. දැඩිව අසනීප වෙලා බීමතින් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයා දුක් මුසු කතාවක් පද්මසිරි මහත්තයාට කියලා තියෙනවා. අනික හාව මහත්තයා ආදරය කරනවා. ඒකට ඒක මොනවා කරන්නද? මගේ කෙලිය දන්නා හොඳ නරක මොකද්ද කියලා. එහෙනම් උඹත් ලොකුවට අල්ලගන්නයි හදන්නේ. අපිට කාවවත් අල්ලගන්න උමනාවක් නැහැ. අපි බයත් නැහැ. ඉතින් පද්මසිරි මහත්තයා ලෙනින් මොරායස්ට කියලා තියෙනවා. ලෙනින් මෙහෙමයි ප්‍රශ්න ඇති වෙනවා තමයි අපි තව හොඳ චිත්‍රපටයක් කරමු. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරලායි කියලා මෙයා ලෙනින් මොරායස් මහත්තයාට කියලා තියෙනවා. තුජි ඔයාව හම් වෙන්න තියෙන අමාරුවක්. මං ගල් ගැහුවනේ. ගල් ගැහුවද? සෑහෙන්න ගැහුවා. තුජි ඔයා මට ආදරේ නෑ වගේ ඔයා. ආදරේ? ගාක් ආදරේ? ඉතින් පද්මසිරි මහත්තයාට ඕනලා තිනවා චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ලෙනින් මොරායස් සමග. ඉතින් මේක මෙයා 1978 වර්ෂයේදී HR ජෝතිපාල මහත්මයාට ගිහිල්ලා කියලා තිනවා. ජෝති මම මෙහෙම වැඩක් කරන්න හිතාගෙන ඉන්නවා. මොකද ඔයාගේ අදහස කිව්වම කියලා තිනවා. පද්මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ලෙනින් මොරායස් කියන්නේ අපිට හිටපු දක්ෂ අධ්‍යක්ෂකවරේ තමයි. නමුත් දැන් එයා පොඩ්ඩක් මේ කාලේ ටිකක් අසනීප තත්ත්වෙක ඉන්නේ. ඉතින් ඔයා කරනකොට හොඳට හිතලා බලලා කරන්න. ටිකක් අමාරු යාගේ වැඩ දක්ෂ නිසා යත්තක ටිකක් වැඩ කරන්න අමාරුයි මම යාව දන්න නිසා කියන්නේ. ඉතින් ඔයා කල්පනා කරලා බලලා යත්තක වැඩ පටන් ගන්න කියලා ජෝතිපාල මහත්මයා අවවාද දීලා තියෙනවා.
හැබැයි මට දොස් කියන්න එපා. හාමු මහත්තයා කෙල්ලෙක් එක යාළු කියලා මුළු ගම පුරාම පැතිරිලා. ලොකු හාමුටත් ආරංචි. තමුසේ වැඩක් නැහැ නේද? මට කෑ ගහලා මොනව කරන්නේ? අර දුප්පත් කෙල්ල හාමු මහත්තයට ගැලපෙන්නේ නැහනේ. ඉතින් කොහොම හරි ඒ අවවාදත් අරගෙන පතුරුරි මහත්තයා තිරනාටිකය ලියන්න පටන් අරගෙන තියෙනවා. දෙබස් තිරනාටිකය ලියන්න එයා ආරිරත්න කහවිට මහත්තයාට තමයි දීලා තියෙන්නේ. අපේ ආදරයේ රස ගීතිකා අපේ ආදරයේ රස ගීතිකා දුකෙන් දෙන ආචපිරේ. ඉතින් කොහොම හරි ගීත ලියන්න මේ චිත්‍රපටය අවශ්‍ය ගීත ලියන්න කරුණාරත්න අබේසේකර මහත්තයයි අජන්තා රණසිංහ මහත්මයා තමයි තෝරගෙන තියෙන්නේ. ඉතින් ගීත ලියන්න යන දවසේවත් ලිනිමුණ ආශ්‍රාණ ගෙවුවාම එයා ආවිල්ලා නැහැ. පද්මසිරි මහත්තයා ගිහිල්ලා කරුණාරත්න අබේසේකර මහත්තයාට කියලා මේ කතිරනාටි එළිය කියලා එයාට කියලා ගීත ටික ලියවගෙන තියෙනවා. අපි උඹට සැලකුවා වැඩි. කෙල්ලෙකුට ආදරය කරන කේ හැටි වැරදි වැඩක් ඈ. මට ඕන කෙනා තෝරගන්න මට නිදහස තියෙන්න ඕන. ඒ නිදහසෙන් මට වැඩක් නැහැ. අපි දෙන්නත් කසාද බැඳ දෙමව්පියන්ගේ කිහිම්මක්. හිතු මතේට නෙමෙයි. ඉතින් කොහොම හරි දැන් රූපගත කිරීම පටන් ගත්තා. ඉතින් කිහිප දෙනෙක් කිව්වා වගේම නිෂ්පාදනයේදී රූපගත කිරීම වලදී සෑහෙන ප්‍රශ්න වලට පත්තිරි මහත්තයාට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. ඉතින් මෙයාගේ හිතවතා නිසා එයා මේවා අමාරුවෙන් ඉඳගෙන තියෙනවා. කොහොම හරි ලෙනින් මොනාස් මහත්මයාට ඉතාම දැඩිව අසනීප වෙලා වැලිසර රෝහලට පවා ඇඩ්මිට් කරලා තියෙනවා. මේ ඇව්වට තරහ වෙන්න එපා. මොනවද ඔයා හැමතිස්සෙම කල්පනා කර කර ඉන්නේ? හරියට හිතේ හොරයක් තියනවා වගේ. මගේ හිතේ කිසි හොරයක් නැහැ. ඔයා නිදාගන්නකො. තනියම නිදාගන්න කම්මැලි. අපි දෙන්න මොනවරි කතා කර කර ඉමු. ඉතින් දවසක් මෙයා හොස්පිටල් එකේ ඉන්න නිසා අසනීප වෙලා යසපාලද නානක්කාර මහත්මිය හම්බෙලා දෙනවා පත්මිසිරි මහත්මයා. පත්මිසිරි මහත්තයාට කියලා දෙනවා දැන් මොකද පත්මි කරන්නේ මේ චිත්‍රපටි ඉතුරු වැඩි කරන්නේ කොහොමද කියලා. ඉතින් පත්මිසිරි මහත්තයා කියලා දෙනවා මොන ප්‍රශ්න වුණත් යසපාලිට මම ලෙනින් ස්පිරිතාලේ ඉඳලා එනකන් ඉන්නවා ඉඳලා ඉවරලා ලෙනින් එක්ක මේ චිත්‍රපටිය ඉවර කරන්න තමයි බලාපොරොත්තු කියලා පත්මිසිරි මහත්තයා කියලා තියෙනවා. එදානමසි 70 වර්ෂයේ නිෂ්පාදනය පටන් ගත්ත මේ චිත්‍රපටිය ඉවර වෙනකොට 1987 වර්ෂය වුණා. ලෙනින් මහත්තයා රසනීප වෙලා නොඑක් බාධක මැද චිත්‍රපටිය ඉවර වෙනකොට 1987 වුණා. ඉතින් ඒ වෙනකොට පද්මසිරි කොඩිවාර මහත්මයාට සෑහෙන මුදල් පවා වියදම් වෙලා තියෙනවා මේ චිත්‍රපටිය. බලන්න බලන්න. මොකද සත්කම? ඉවරද බෑගෝ? ඉවරද බෑගෝ? මොන්ජානෝ. බලන්න බලන්න. ඉතින් මෙයාට සල්ලි ප්‍රශ්නයක් කියලා මෙයා චිත්‍රපට සංස්ථාවට පවා ගිහිලා තියෙනවා ණය මුදලක් අරගන්න. ණය මුදල ගන්න ගියාම මෙයාට එතනත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයේ විජය කුමාරතුංග මහත්මයා ඉන්න නිසා ඒ කාලේ තිබිච්ච ආණ්ඩුවෙන් මොකක් හරි ප්‍රශ්නයක් දාලා මේ චිත්‍රපටියට ණය පවා අනුමත කරලා නැහැ. ඉතින් මේකට පද්මසිරි මහත්තයත් කලකිරිලා හරි මට ණයත් එපා කියලා එයා ඉතුරු ටික කොහොම හරි යාගේ අතින් සල්ලි දාලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙහාට ආපුවාම මට නිකන් අමුතු ලෝකයකට ගියා වගේ. කතාවෙන් කතාවෙන් ගමන පරක් වෙනවා. ඒ විජේ කණිකාරෙක් අපි යා. යමු. ආ. මේ චිත්‍ර සංස්ථාවෙන් කියලා තියෙනවා ඔයාලට ණය පහසුකම් ඕන නම් මේ චිත්‍රපටයේ විජය කුමාරතුංගව අයින් කරන්න කියලා. පුතාවද ආ පුතා මගේ පුතාට හුඟක් උදව් කරනවලු නේද? තුන් රුවන්ගෙම පිහිට. අම්මට සනීප නැහැ කිව්වේ? ඔව් පුතා දැන් නම් ටිකක් හොඳයි. හදිසි අමාරුවක් වෙයි කියලා ටෙලිග්‍රෑම් එකක් ගැහුවේ. නමුත් පද්මසිරි මහත්තයා කියලා දෙනවා මට කිසිම ණය පහසුකමක් ඕනේ නැහැ. කවුරු කිව්වත් මම විජය කුමාරතුංගව අයින් කරන්නේ නැහැ. විජය දාලා තමයි මේ චිත්‍රපටිය කරන්න කියලා කියලා තියෙනවා. සීන පෙම් ලෝකේ රතුමන් උපන්නේ ඔය නිල් දැසේ රස රස දෙනිලා දයා. වැඩි අපහසුතා මැද්දේ යුගෙන් යුගේ චිත්‍රපටිය නිෂ්පාදනය වුණා ප්‍රදර්ශනය වුණා. මේ චිත්‍රපටියේ
Vijay Kumar Tunga, Swarna Mallarachi, Nadiga Gunasekara, Mervin Jayatunga, Jayasekara Aponsu, Talata Gunasekara, Santi Leka, Herbert Amaravikramani, Janakanta Nalunian Rasak, Charitha Nirupane Kala. Eya den loku lamek ne mahatyo. Eya karanne okkoma loku wedane mahatyo. Kella penna. Ah, චිත්‍රපටි සංගීත අධ්‍යක්ෂණය කරා TF ලතීෆ් ගීත ගායනා කරා HR ජෝතිපාල සමග ලතා වල්පොල මහත්මයා කියන එක ඇත්තක් තියෙනවා නමුත් ඔය ලොකු හාමුලට ගැළපෙන්නේ නැහනේ ඒ අය පරණ මිනිස්සු ඔය කතා හොඳයි වේදිකාවකට හැබැයි ජීවිතේ ගැළපෙන්නේ නැහනේ හාමුගේ අදහසත් හොඳයි කෙල්ලත් හොඳයි ඒත් මම හාමුලගේ යටත් සේවකයෙක් නේ ආම් පුතාලට විරුද්ධව නැගී හිටින්න මට බෑනේ ගීත ප්‍රබන්ධය කළා කරුණාරත්න අබේසේකරයන් සමග අජන්තා රන්සිංහ යන මහත්තයා නමුත් සල්ලි නැති සමහර තාත්තලා ඔය යුතුයකම් ඉස්ස කරන්නේ දුක් විඳලා පාර හිඟා කාලා ඔය බනවලින් මට වැඩක් නෑ මං කියන දේ උඹ පිළිගනි එච්චරයි මට ඕන ඒක මං පිළිගන්නවා කොහොම නමුත් සිනමාවට මහඟු සේවයක් කරපු දක්ෂ අධ්‍යක්ෂකවරයෙකුට උදව් කරන්න ගිහිල්ලා පද්මසිරි මහත්මයාට වෙච්ච දේ තමයි මට කිව්වේ නමුත් එයා ඒ කිසිම දෙයකින් අධෛර්යයට පත් වෙලා නෑ ඔහු සිනමාවට ආදරෙන් නිසා ඒ දේව කරලා තිනවා ඔහු මට කිව්වා ඉදිරියටත් සිනමාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් කැප වෙලා ඒ දේ කරනවා කියලා ඉන්නකෝ නිදා ගන්න මට නිදිමත නෑ අපෝ සැර කතා කළාට තරහ ගියාද ඉන්නකෝ ඇඳට යුගෙන් යුගට චිත්‍රපටිය වංශකතාවේ 668 වෙනි චිත්‍රපටිය විදිහට ඉතිහාසගත වෙනවා 1987 ජනවාරි මාසේ 23 වෙනිදා තමයි පළමුවෙන්ම තිරගත වෙලා තියෙන්නේ ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් ළඟදී මම ඔබ හමුවට එනවා. එතකන් අපිත් සමග දිගටම රැඳී සිටින්න. අපිට ලයික් කරන්න, subscribe කරන්න, bell icon එක click කරන්න, අපි අඩුපාඩු තියෙනවා නම් පහතින් දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. දැන් ඉතින් පරිස්සම යන්න. ಅನ್ನ ತನ್ನ ಕುಪನ್ ಸತುರಾದಲುವೇ ನಿನ್ನಿಸು ಮಿನಿಸಾವನ್ನ ತನ್ನ ಕುಪನ್ ಸತುರಾದಲುವೇ ನಿನ್ನಿಸು ಮುದಿತಾಹಂಗು ಕರುಣಾ ಪೆನ್ ಲೋವಿ ನಿಯಗಿಹಿ ಓ ಲೋವಿ ನಿಯಗಿಹಿ ಪುತ್ನಿ ಗುಣದಹಂ දිනා ළඟදීම